Apriyana'yı kavanne kavanne ohumenne ohumenne. Aa Sandun, den kohumada loku mahattyada? Aduva tiyeno adı? Tam eva gibi Apriyana'yı. Doktor kivva tav tika davasa risk karanne kiyala. Oka magarila ay kivva. Tam ade tamai. Muna karannada Apriyana'yı? Eka nevey? මොකද්ද ප්‍රියන්නය කිව්වේ අර ඔෆිස් එකේ වැඩේට කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා. මොකද්ද ප්‍රියන්නය? මේ වෙලාව නම් මං ඕනි දෙයක් කරනවා ඔෆිස් එක වෙනුවෙන්. මෙන්න මේකයි සඳුන්. ඔෆිස් එක බේරගන්න අපිට සෑහෙන්න මුදලක් යට කරන්න වෙනවා කියලා මං සඳුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අර අපි අතින් ලොස්ට් වුණ ප්‍රොජෙක්ට් උත් එක්ක අපිට සෑහෙන්න මුදලක් කොහොමත් ඔෆිස් එක අය ගොඩ ගන්න නම් දාන්න වෙනවා. මං මෙහෙම කිව්වා කියලා සඳුන් මොකුත් හිතන්න එපා. මගේ ඔළුවට ආවේ මේ අදහස විතරයි. හැබැයි මේ දේ කරලා මේ දේ කරලා අපි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තොත් අපිට ලොකු දිනුවකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම ටික කාලයක් ඇතුළත. මං කියන්නේ ගියේ සඳුන්ට මේ ගෙවල් ඔක්කොම උගස් කරන්න වෙනවා සඳුන් ටික කාලයකට. ඒ හම්බෙන සල්ලි වලින් අපි ඔෆිස් එක කොහොම හරි ගොඩනගාගෙන ඒ හම්බෙන සල්ලි වලින් අපිට ගේ ගන්න පුළුවන් නේ සඳුන්. මොකද කියන්නේ සඳුන් ගැත්තේ තමයි හැමදේම තියෙන්නේ. අපේ ලොකු මහත්තයා මට කලින් මේ දේ කියලා තිබ්බේ. මේ විදිහේ හරි මොකක් හරි දෙයක් වෙලා තිබ්බොත් ලොකු මහත්තයා හදිස්සියේ හිටියේ නැත්තම් මෙහෙම කරලා හරි අපේ කම්පැනිය ඉස්සරහට පවත්වාගෙන යන්න කියලා. කොහොමත් ලොකු මහත්තයා සඳුන්ගේ නමට තමයි මේ ගෙවල් හැමදේම ලියලා තියෙන්නේ. සඳුන්ම තීරණය කරන්න මොකද කරන්න කියලා. මේ දේ විතරයි මට නම් තේරෙන විදිහට කරන්න තියෙන්නේ. වෙන මොකුත් නෑ සඳුන්. වෙන මොනවා කරන්නද ඉතින් ප්‍රියන්නයි? ඒ දේවත් කරමු. ඒ දේ කරලා කුමාරි මං කම්පැනිය අයත් අපි අතරම ගන්නවා. එහෙනම් ප්‍රියන්නයි, ඔයා ડોකියුමන්ට් ටික ඔක්කොම ලෑස්ති කරන්න. මගේ සයින් එක දාලා අපි වැඩේ කරමු. මට ඒ වුණා ඩවුල් ප්‍රියන්නයි. මට අය පුළුවන් වෙයිද මගේ ගේ අයත් ගන්න? මං තාත්තට මොකද කියන්නේ ගේ ගන්නත් බැරි වුණා. නෑ මට පුළුවන්. මට පුළුවන් ප්‍රියන්නයි, මට පුළුවන් මේක කරන්න. ප්‍රියන්නයි ડોකියුමන්ට් ටික ඔක්කොම ලෑස්ති කරන්න. මං සයින් එක දාලා දෙන්නම්. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට් එකේ වැඩේට බහිමු. ඕකේ සඳුන්, මං ඒ විදිහේ වැඩේ කරන්න. ප්‍රියන්නයි, එතකොට තාත්තා නැවතිලා ඉන්න ප්‍රයිවට් හොස්පිටල් එකට ගෙවන ගණන් කොහමද? ඒකන මොකද කරන්නේ? සඳුන්, ඔයා ඒව ගැන වොරි වෙන්න එපා. ඒව ඔක්කොම කලින් සෙටල් කරලා තියෙන්නේ. ඒකින්දා ඒ ගැන අවුලක් හිතන්න එපා. තාත්තාගේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. තාත්තර ඒ ප්‍රයිවට් හොස්පිටල් එකේ තාත්තා හොඳ වෙනකන් ඕනි කාලයක් ඉන්න පුළුවන්. අපි එහෙනම් මේ වැඩේ කරමු. එහෙනම් හරිනේ සතුන්, මොකුත් අවුලක් නැහැ නේද? නෑ ප්‍රියන්නේ නෑ. එහෙනම් අපි ඒ කිව් විදිහට වැඩේ කරමු. මං පොඩි කාලේ ඉඳලා හැදුණු ගෙදර ප්‍රියන්නයි මේක. මං ජීවිතේ හිතුවේ මෙහෙම දෙයක් කරන්න වෙයි කියලා. මේ හැම දෙයක්ම උනේ මගේ කිසි උනන්දුවක් නැති ඉඳ ප්‍රියන්නයි. තාත්තා කටගැරෙන ගමන් කිව්වා තාත්තා බිස්නස් වලට ජොයින් වෙලා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න. මයි කිසි දෙයක් ඇහුව නෑ ප්‍රියන්නයි. එක්කම නෑ. මට දැන් තේරෙලා තියෙන හැම දෙයක්ම. මං කොහොම හරි අය මගේ ගේ ගන්නවා. අය ඔෆිස් එකත් බේර ගන්නවා. තාත්තාව සතුටින් තියෙනවා ප්‍රියන්නයි. අපි යම් ප්‍රියන්නයි. දැම්ම වැඩ ටික පටන් ගමු. දැම්ම වැඩ ටික පටන් ගමු. මට පුළුවන් මේක කරන්න. මට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. ඉට්ස් ඕකේ සඳුන්. ඔහොම තමයි. ජීවිතේට ප්‍රශ්න එනවා යනවා. අපි ඒකින්ද නිර්භීත වෙලා ප්‍රශ්න වලට මූණ දෙන්න ඕනි. ඔයාට පුළුවන් සඳුන්. ගෙදර බේර ගන්නත් පුළුවන්. ඔෆිස් එක බේර ගන්නත් පුළුවන්. ඔයාගේ තාත්තාව සතුටින් තියන්නත් පුළුවන්. ඒකින්ද අපි දෙන්න එකතුලා වැඩ කරමු. එන්නෝ යන්න සඳුන්. මේ විදියට ප්‍රොජෙක්ට් එක හදාගත්තොත් මට පුළුවන් වෙයි. රෙන්න දාලා බලමුකෝ. හදලා ඉවරලාම බලමු. සඳුන්, බරටම වැඩ වගේ නේද? ප්‍රියන්නයි, ළඟට එනකන් සද්දයක්වත් ඇහුන්නේ නැහැ. මේ අර ප්‍රොජෙක්ට් එක හදන ගමන් ඉන්නේ ප්‍රියන්නයි. අය වැඩි දවසකුත් නැහනේ. ගේට් උගස් කියලා තියන්නේ අවුරුද්දකට. ඒ අවුරුද්ද ඇතුළේ මොකක් හරි කරලා කම්පැනියක් බේරගන්න ඕනේ, ගේට් බේරගන්න ඕනේ ප්‍රියන්නයි. මම මේ ප්‍රොජෙක්ට් එක හදන ගමන් අපි මේ ප්‍රොජෙක්ට් එක අර ඔයා අඳුරනා කිව්ව කම්පැනියට පොඩ්ඩක් ගිහින් දින බලමු. එයාලා මොකද කියන්නේ කියලා. මේ ප්‍රොජෙක්ට් එක එයාලා අපි හිතන ගානට ගත්තොත් අපිට ඒ ගානේ මොකක් හරි කරගන්න පුළුවන් ප්‍රියන්නයි. මම ඒකයි මේ කල්පනා කරේ. හරි සඳුන්. එහෙනම් අපි හෙට යන්. හෙට ගිහිල්ලා ඒකත් දෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නේ වැඩේ කරගන්න. ගුඩ් මෝර්නින් මිස්ටර් ලක්ෂ්මන්. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. මේ කට්ටිය කවුද?
Mr. Lakshman, ඔයාලා කම්පැනියට අර ප්‍රොඩක්ට් මැනේජ් කරගන්න ප්‍රසන්ටේෂන් එකක් ඉල්ලලා තිබ්බේ. අන්න අපි ඒක හදාගෙන ආවේ. ඔයාගේ ලැප් එකට ගහලා අපිට පෙන්වන්න පුළුවන්. ඔබතුමා ප්‍රසන්ටේෂන් එක හොඳයි නම් අපේ ගානට ඔබතුමා කැමති නම් ඔබතුමාට මේ ප්‍රසන්ටේෂන් එක ගන්න පුළුවන්. පොඩ්ඩක් බලනවාද? ප්‍රසන්ටේෂන් එක කොහොමද කියලා. ආහා හා හා. ඕකේ ෂුවර්. මං කොමත් ප්‍රසන්ටේෂන් එකක් හොය හොය තමයි හිටියේ. එහෙනම් කියන්නකෝ ප්‍රසන්ටේෂන් එක හරියට නීඩ් එකට තිබ්බොත් අනිවාර්යයෙන්ම මං ඔයාලා කියන ගානටත් වඩා වැඩියෙන් ප්‍රසන්ටේෂන් එක මං ගන්නවා. එහෙනම් මට ඉදිරිපත් කරන්න බලන්න ප්‍රසන්ටේෂන් එක මටත් පොඩි අදහසක් ගන්න. සඳුන් දැන් තමයි වැඩේ තියෙන්නේ. හරියට මෙයාට ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් ලැප් එකේ ගහලා පෙන්වන්න හරිද? හරි ප්‍රියන්නයි මං පෙන්වන්නම්කෝ. ප්‍රසන්ටේෂන් එක ලැප් එකේ දාලා තින්නේ. දැන් සර් ප්‍රසන්ටේෂන් එක බලන්න පුළුවන්. මේකේ තියෙන විදියට ප්‍රොඩක්ට් එක මැනේජ් කරගන්න පුළුවන් වෙයිද මෙතනින් අතෙන්න කියලා. මට සමා වෙන්න. මේ ප්‍රසන්ටේෂන් එක මට ගන්න වෙන්නේ. මේ ප්‍රසන්ටේෂන් එක මං හිතුව තරම් සාර්ථක නැහැ. ඒකින්ද මට මේක ගන්න වෙන්නේ. මට සමා වෙන්න. මොකක්ද ප්‍රසන්ටේෂන් එක ගන්න වෙන්නේ? හරි සර් කමක් නැහැ. බොහොම ස්තුතියි සර්. මන් දන්නේ නැහැ ප්‍රියන්න අයියේ. කරන හැම ප්‍රසන්ටේෂන් එකම ලොස් වෙනවා. එහෙන් ගෙදර තුගස් තියලා තියෙන්නේ මට බැරි හෙද ප්‍රියන්න අයියේ මේ මුකුත් කරගන්නේ. අයියෝ මම කොහමද තාත්තට මූණ දෙන්නේ? තාත්ත හොස්පිටල් එකේ ඉඳලා එද්දි කොහමද ප්‍රියන්න අයියේ මම මේ දේවල් තාත්තට කියන්නේ? තාත්තෙන් නැගලින් මේ හැමදේම හරි ගැස ගන්න ඕනේ. මං ගේ උගස් තිබ්බා, වාහනේ උගස් තිබ්බා, ඔක්කොම උගස් තිබ්බා ප්‍රියන්න අයියේ. මං දැන් හංගන්නේ ගහට වැටලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ ප්‍රියන්න අයියේ කොහෙන් පටන් ගන්න මේක ඉවර කරන්නද කියලා. අයියෝ සඳුන් මල්ලි, ඔයා දැන් අඬන්න තියෙන අඬුව කියලා කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහනේ. අපි තව ප්‍රසන්ටේෂන් එකක් හදලා වෙන කම්පැනියකට දීලා බලමු. එහෙම තමයි. එකපාර ඕනෙමින් මිනිස්සෙක්ට මොකක් හරි දෙයක් හරියන්නේ නැහැ. වැරදි තමයි හරි ගස්ස ගන්න ඕනේ. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. ඔයා බය වෙන්න එපා. අපි තව එක ප්‍රසන්ටේෂන් එකක් හොඳට හදමු. සඳුන් මල්ලි කොහොමද දක්ෂයිනේ. සඳුන් මල්ලිට පුළුවන්. දැන් කලින් ඒවට වඩා ගොඩක් මේ ප්‍රසන්ටේෂන් එකේ වැරදි අඩුයිනේ. අපි ඊළඟට හදන ප්‍රසන්ටේෂන් එක කිසිම අඩුවක් නැතුව අපි හදමු. එතකොට අනිවාර්යෙන් මේ කම්පැනිය අපේ ගානටත් වඩා වැඩියෙන් කොහොමද ප්‍රසන්ටේෂන් එක ගන්න. සඳුන් මල්ලි බය වෙන්න එපා. අපි දැම්මයි ගිහිල්ලා අලුත් ප්‍රසන්ටේෂන් එක හදන්න පටන් ගමු. ඇත්තටම මගෙත් එක්ක ප්‍රියන්න ඉන්න එක මට ගොඩක් අයිය. මේ වෙලාවේ මට කවුරුත් නැහැ. මගේ තාත්තව තරුව තරේ මල්ලගෙන. ඒත් මගේ ළඟින් ඉඳලා මට හැම දෙයකටම හයියක් වෙන්නේ ඔයා ප්‍රියන්න අයියේ. ඔයාට ගොඩක් ස්තුතියි. ඒත් ප්‍රියන්න අයියේ ඊළඟට හදන ප්‍රසන්ටේෂන් එක මං අනිවාර්යෙන් සක්සස් කරගන්න ඕමයි. අනිවාර්යෙන්ම මං ඒක කරනවා ප්‍රියන්න අයියේ. කරන එක කරනවා. අන්න හරියටම හරි සඳුන් මල්ලි. ඔහොම තමයි හිතන්න ඕනේ. ඔහොම හිතුවා කියන්නේ ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. අනිවාර්යෙන්ම අපිට ඒක කරන්න පුළුවන් සඳුන් මල්ලි. මේ ප්‍රසන්ටේෂන් එක නම් හරියටම හරියන්න ඕනේ. කිසිම වැරද්දක් නැහැ. නීඩ් එකටම තියෙනවා. ප්‍රොඩක්ට් එකක් ගන්නට මැනේජ් කරලා තියෙනවා. හැම පැත්තෙම හරියටම හරි. මේ ප්‍රසන්ටේෂන් එක හරියන්න අනිවාර්යෙන්ම ඕනේ. කිසිම ෆෝල්ට් එකක් නැහැ මට පේන විදිහට නම් දැන් මේකේ. ප්‍රියන්න අයියේ ළඟට එනකම්ම දැක්කේ නැහැ. සඳුන් මල්ලි කොහෙ දකින්නද? බරටම වැඩනේ. ප්‍රියන්න අයියේ මෙතෙන්ට ඇවිල්ලා බලන්නකෝ මේ ප්‍රසන්ටේෂන් එකේ මොකක් හරි ෆෝල්ට් එකක් තියෙනවද කියලා. මට නම් පේන විදිහට මොකුත් ෆෝල්ට් එකක් නැහැ. ප්‍රියන්න අයියට අහුවේද කියලා බලන්න මොකක් හරි තියෙනවද? එහෙම පේන විදිහටම නම් අවුලක් නැහැ සඳුන් මල්ලි. අපි මේකත් කම්පැනි එකට දිය බලමු. අපේ වෙලාව හොඳයි නං හැමදේම හරියනවා සඳුන් මල්ලි. කොහොමද මේක කොහොමද සඳුන් මල්ලි කණින් ඒවට වඩා හොඳට කරලා තියෙනවා කියලා මට තේරෙනවා. අපි මේකත් දීලා බලමු. සර් ඔන්න ඕක තමයි ප්‍රසන්ටේෂන් එක. සර් බල්ලා කියන්න මොකද කරන්න කියලා. ඒ නවීන් තමසෙන් මොකද හිතන්නේ මේ ප්‍රසන්ටේෂන් එක ගැන? මං නම් හිතන්නේ කවදාවත් මේ වගේ හොඳ ප්‍රසන්ටේෂන් එකක් මෙච්චර අඩුවට අපේ කම්පැනිටයි ජීවිතේටයි කියලා. මං නම් කියන්නේ සර්
මේක එකෙන්ම ගන්න කියලා. එකෙන්ම ගන්න කියලා. මම ප්‍රසන්ටේෂන් එක බැලුවා. මට මේක හොඳට තේරෙනවා. වෙල් ඩන් වෙල් ඩන්. මම මේ ප්‍රසන්ටේෂන් එක කැමති. ඔයාලා කිව්ව කනට වඩා 10%ක් වැඩියෙනුත් මම ගිහලා මේ ප්‍රසන්ටේෂන් එක මම ගන්නවා. ගුඩ් වර්ක් සඳුන්. ගුඩ් වර්ක්. මම කැමති මේ ප්‍රසන්ටේෂන් එකට. මොකක්ද සර්? ඔය ඇත්තම සර් කියන්නේ? සර් මේ ප්‍රසන්ටේෂන් එක අපි කිව්ව කනට වඩා වැඩියෙන් ගන්නවා. ඔය ඇත්තම සර්? ආයේ මොනවද සඳුන් බොරු කියන්නේ? මෙච්චර හොඳ ප්‍රසන්ටේෂන් එකක් මගේ කම්පැනිට අවිල්ලා තියෙද්දි මම මේක නොගෙන හිටියොත් ඒක මං කරන මහා මෝඩ වැඩක්. මම මෙච්චර කල් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්නවා. මට ජීවිත කාලේට මගේ ජීවිත කාලේට හම්බුණ හොඳම ප්‍රසන්ටේෂන් එක මේක කිව්වොත් හරියටම හරි සඳුන්. ඔයා මාර දක්ෂයෙක්. ඔයා මාර දක්ෂයෙක්. ඇත්තටම මට ගොඩක් සතුටුයි ආගෙන. Thank you sir. Thank you sir. Thank you. Yes. Yes. අපි එක කරා අපි යන්න අයියේ. අපි එක කරා. මට මේ සතුට කියා ගන්න බැරි තරම් පියන්න අයියේ. මම ඒක කරා. ඒකනේ සඳුන් මල්ලි, මං කිව්වේ හැම දෙයක්ම හරියනවා කියලා. කැප වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. දැන් තියෙන්නේ කැම්පැනි අයත් අපේ අතට ගන්නයි, බිස්නස් ටික අයත් තිබ්බ තත්ත්වයට ගන්නයි. මේ හැම වෙන ගාණෙන් අපිට ඒක නිකම්ම කරගන්න පුළුවන් සඳුන් මල්ලි. ඒ වගේම අපිට තව ප්‍රසන්ටේෂන් ටිකක් අර විදිහට හදලා දැම්මනම් අපේ කම්පැනි තමයි මේ පළාත් වලින් තියෙන හොඳම කම්පැනි වෙන්නේ. ඒක අනිවාර්යයෙන් වෙනවා. බලන්නකෝ ඒක හිමුන් නැත්නම්. ඇත්තනම් පුතේ මට පුතා ගැන ගොඩක් ආඩම්බරයි. මට ප්‍රියන් හැම දෙයක්ම කිව්වා. පුතා කරපු දේවල් හැම දෙයක්ම කිව්වා. පුතා වගේ පුතෙක් ලැබුණේ මම පෙර කරලා තියෙන පිනකට පුතේ. ඇත්තනම් පිනකට. මට සමා වෙන්න දාත්තේ. මං ඉස්සර කිසි දෙයක් හිතුවේ නැහැ. තාත්තක සල්ලි නිකම් බොරුවට වේදම් කරා. මට සමා වෙන්න දාත්තේ. මට දැන් තමයි හැම දෙයක්ම තේරෙන්නේ. තාත්තර මගේ අතින් වුණ හැම වැරද්දකම සමා වෙන්න දාත්තේ. අය මං ජීවිත කාලෙම තාත්තට මං කිසි අඩුවක් කරන්නේ නැහැ. කිසිම අඩුවක් කරන්නේ නැහැ. තාත්තා ඉන්නේ තමයි අද මං මෙතන ඉන්නේ දාත්තේ. ඇත්තරම තාත්තා වගේ තාත්තෙක් ඉන්න එක මට ලොකු හයිය. ලොකු හයිය. මං දන්නවා පුතේ, දැන් පුතා හැම දෙයක්ම හරියටම කරනවා කියලා. මට ඒකින් දා කිසි බයක් නැහැ. පුතා දිගටම වැඩ ටික ඔහොම කරගෙන යන්න ඕනේ. තේරුණාද? ඔව් තාත්තේ. මං තාත්තා කිව්ව විදියට මෙහෙම දිගටම වැඩ ටික කරනවා. තාත්තේ මං ඔෆිස් එකට පොඩ්ඩක් ගිහින් එන්න. මීටින් එකක් තියෙනවා. තාත්තා මොකක් හරි තිබ්බත් මට කෝල් එකක් දෙන්නකෝ. හරිද? ආ හරි පුතේ. අය මොකට මං ගැන වද දෙනවද? දැන් මටත් හොඳයි ඉතින්. මටත් ඉතින් දැන් ෆිට් එකේ ඉන්නේ මම. පුතා එන වැඩ ටික කරගන්න. මම මොකක් හරි තිබ්බත් කෝල් එකක් දෙන්නම්. පරිස්සම යන්න පුතේ. මට ඇත්තටම සතුටුයි. පුතා දැන් හැමදේම තේරුම් අරගෙන ඌමනාවේ වැඩ කරන එක ගැන මට ගොඩක් සතුටුයි. මට දැන් ලොකු නිදහසක් දැනෙනවා. ලොකු නිදහසක් දැනෙනවා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පුතේ. ඉස්සරහටම යන්න. ඔයාට පුළුවන්. ආහහා අනන්නපා පුතේ. අනන්නපා. අනන්න නැතු ඉන්න. ආ මගේ හොඳ පුතා නඩන්න නැතු ඉන්න. අනන්න නැතු ඉන්න. අනන්න නැතු ඉන්න. මම මොකක් මේ තානිය නේද? මොකද්ද මේ තානියට වෙලා තියෙන්නේ? අයියෝ තානිය 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 මගෙන් ඇතර එනෝ යනෝ. මට මගේ දරුවට පාඩු ඉන්න ඉතින් යනෝ යනෝ. කවුද තමුසි? කවුද තමුසි? අයියෝ මෙන්න මට කරදර කරනවෝ. මෙන්න මගේ දරුවට හැමතයි කරදර කරනවා. මේ මිනිහෙක් ඇවිල්ලා අයියෝ මම බේර ගන්න. මෙන්න මට කරදර කරනවෝ. අයියෝ මගේ දරුවට කරදර කරනවෝ. මොකද මොකද තානියා මේ කෑ ගන්න? ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාට මොකද්ද මේ උනේ? වා කොච්චර හොඳට ගියා. මොකද්ද ඔයාට මේ ටික කාලෙට උනේ? අයියෝ මහත්තයා, මහත්තයා නිකන් ඔය අහගෙන ප්‍රශ්න දාගන්න නැතුව මහත්තයා යන්න. මහත්තයා ওই ගෑණිට පිස්සු ඇදලා තියෙන්නේ. ওই ගෑණිට පිස්සු. අයියේ මොකක්ද ඇත්තට මේ ගෑණි ළමයට වෙලා තියෙන්නේ? මේ ගෑණි ළමයා මං කලින් ඉඳලා අඳුරනවා. ඒත් මෙහෙම දෙයක් අනේ මං දන්නේ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මහත්තයාට කියන්න මේ කෙල්ල ඉන්නව නේද? මේ කෙල්ලගේ තාත්තාත් මහත්තයා හොඳට දන්නව ඇති. අර බිස්නස් කරවුවේ අර ටයර් බිස්නස් එකක් හැම කරගෙන ගියේ ලොකෝට මේ පැත්තේ. අන්න ඒ මහත්තයාගේ දුව තමයි මේ කොහෙදෝ යන කොල්ලෙක් එක්ක මේ එකතු වෙලා ඒ කොල්ලට ඔක්කොම දේපල ලීලා දාලා මේ අන්තිමේට
ඒ කොල්ලා මේ ගෑනිට ළමයෙකුත් දීලා කොල්ලා රටපැන්නා. අන්තිමේට මේ කෙල්ල මෙතන මෙහෙ අනාථ වුණා. ඒ කොල්ලා තනිකර බොරුකාරෙල්ලු. බොරුවට සල්ලි තියන වගේ පෙන්නලා මේ කෙල්ලව රවට්ටගෙන මේ කෙල්ලගේ දේපල අනම්මනම් ඔක්කොම දේවල් ලියාගෙන මේ ගානට කොල්ල රටපැන්නා. දැන් ඉතින් කෙල්ලට තාත්තත් නැහැ. දැන් මේ දරුවා තියාන දැන් පිස්සු ඇදලා තියෙන්නේ. ඒවා කල්පනා කර කර ඉඳලාම පිස්සු ඇදලා තියෙන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. අයිය අයියෝ අයියේ. සික් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට නම් තේරෙන්නේ නැහැ අයියේ. ඔන්න ඕක තමයි මහත්තයා වෙලා තියෙන්නේ. දැන් මහත්තයන් මෙතනින් නැතු යන්න. නැත්තම් ඔය ඕන් නැති ප්‍රශ්න මහත්තයාලා ගොලෝටත් වැටෙනවා. මහත්තයාලා යන්න මෙතනින්. මට හිතා ගන්න බෑ ඩානියා. ඔයාට මේ මොකද්ද උනේ කියලා. මං ඔයාට කොච්චර ආදරේ කරාද? ඒත් ඔයා සල්ලි පස්සෙන් ගිහිල්ලා ඔයාට අද වෙලා තියෙන දේ පේනවනේ. ඔයා එදා සල්ලි නැහැ කියලා මාව අතහැරලා දැම්මා. සල්ලි තියෙන කාලේ විතරයි ඔයා මගේ ළඟින් හිටියේ. ඒත් මං ඔයාට ඇත්තටම ආදරේ කරේ. ඔයාව මෙහෙම දැක දැක මට මෙහෙම නිකරුණේ මේ දරුවත් එක්ක මෙහෙම පාරේ පිස්සු මරගාතේ අනාථ වෙනවා දකින්න මං කැමති නැහැ. කොහොම හරි කරලා මෙයාව හොස්පිටල් එකටවත් දාන්න ඕනේ. නැත්තම් මේ දරුවා පව්. අන්තිමට මේ දරුවා පව්. කාටද කෝල් කරන්නේ? පියසේනට කෝල් කරලා කියමු. හොස්පිටල් එකට ගිහින් දාන්න කියලා. ඉතුරු වැඩ ඔක්කොම මම බලා ගන්න. හෙලෝ පියසේන, කොහෙද ඉන්නේ? ආ හැමද ගෙදරද? ඉක්මනට අනිත් වාහනේ තරන් එනවද? මෙතන අර අතන හන්දි. ඔව් හන්තර හන්දියට. ඔයා කලින් දැකලා ඇති අර ගෑනු කෙනෙක් ඉන්නව නේද? ළමයෙකුත් තියාගෙන. අන්න අන්න. ආව දැකලා තියනවද කලින්? අන්න. ඒ ගෑනු එක්කනේ ළමයා වයි හොස්පිටල් එකට ගිහින් දාන්න ඕ. ඔව් ඔව් දැන් හොස්පිටල් එකට ගිහින් දාන්න. ඒක ටික මම බලා ගන්න. ඔව් ඔව්. ආ හා හා. ඔයා දැන් මෙවිල එක යනකෝ. ආ හෙලෝ ડોક્ટર රාජු. වැඩකට ඉන්නේ. කතා කරන්න පුළුවන්ද? ආ ඒක නෙවෙයි. මං දන්න patient කෙනෙක් එයි දැන්. අපේ driver එකගෙන පොඩි බබෙකුත් ඉන්නවා. හැබැයි ඒ ගෑනු කරාට පොඩ්ඩක් mentally problem එකක් තියෙනවා. පොඩ්ඩක් ඒක පොඩ්ඩක් බලන්න. කරන්න පුළුවන් හැම ට්‍රීට්මන්ට් එකක්ම කරන්න. යන වියදම් ඔක්කොම මම බලා ගන්න. පොඩි දරුවෙකුත් ඉන්නවා. ඒ දරුවටත් ඒ දරුවවත් පොඩ්ඩක් බලන්න මොන හරි තියනවද කියලා ඒ දරුවට. එන රජු බල්ලා වැලඩි කරන්න. මට කෝල් එකක් දෙන්න මොන හරි තිබ්බොත්. ඔයා යන සල්ලි ගැන බොරි වෙන්න එපා. හැම වියදමම මම දරන්න. ඕකේ ඕකේ. හරි රජු. තෑන්ක්ස් තෑන්ක්ස්. මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මෙච්චරයි ටානියා. මේ ටික විතරයි මට කරන්න පුළුවන්. එනන් ටානියා මං ගිහින් එන්න. ඔයාට ඉක්මනට සනීප වෙයි. දැන් ආව හොස්පිටල් එකට එක්කන් යයි. ඊට පස්සේ ගියාට පස්සේ ඔයාටයි දරුවටයි හොඳට ඉන්න පුළුවන්. ඊට පස්සේ දරණ වියදම් ඔක්කොම මම බලා ගන්න. ඔය දෙන්න සතුටෙන් පරිස්සමෙන් ඉන්න. මට මෙච්චර ඔය දෙන්න වෙනුවෙන් කරන්න පුළුවන්.